ලෝකේ බොහෝ රටවල්වල තියෙනවා නිදහස් දින සැමරුම්. නමුත් අපි හැම කෙනෙක්ටම පෞද්ගලිකව හිමි වූ නිදහසක් තියෙනවා කියලා ගොඩාක් දෙනෙකුට අදහසක්වත් නැහැ. ඉතින් අහන්න. ඔයාට මේ කෙටි බණපදයෙන් ඔයාට හිමි වූ නිදහස ගැන තේරුම් ගන්න පුළුවන් වේවි. බලන්න අහිංසක තිරිසන් සත්තු දිහා. ඒ අයට තියෙනවද අපිට වගේ නිදහසක්? අයුක්තිය, අසාධාරණය, දුක පිරිච්චි තිරිසන් ලෝකය. තමන්ට ගහන්නේ ඇයි කියලා, තමන්ට දොස් කියන්නේ බයින්නේ ඇයි කියලා, තමන්ව මරන්නේ ඇයි කියලා ඒ තිරිසන් සත්තු දන්නේවත් නැහැ. ඇතැම් තිරිසන් සත්තු ඉන්නවා තවස් සතෙක් ගොදුරු කරගයි කියන බයෙන් ගැහි ගැහි. පණ පිටින්ම තව සතෙකුගේ බඩක් ඇතුලේ මිය යන කොයිතරම් තිරිසන් සත්තු ඉන්නවද හිතන්න. අපි මේ මොහොතේ ඒ තිරිසන්ුන්ගේ දුකින් නිදහස් නේද? ඔව්. කෙටි කලකට අපි නිදහස්. තව ගොඩාක් දුක් විඳින ලෝකවලින් අපි ටික කලකට නිදහස්. මේ තමයි අපි කොයි කාටත් හිමි වූ නිදහස. නමුත් මතක තියාගන්න, මේ හිමි වූ නිදහස ගොඩාක් කල් තියෙන්නේ. තිරිසන් සතෙක් ජීවිතේ ගත කරනකොට එයා ගෙවල දාන්නේ දුකක්. ඒ වුණාට අපි මිනිසෙක් විදිහට ජීවිතේ ගත කරන හැම මොහොතකම මිනිසෙක් ලෙස නද නිදහස අපිට අවසන් වෙවි, අවසන් වෙවි යනවා. එනිසා හොද්දට තේරුම් ගන්න. හිමි වූ නිදහස තියෙන මොහොතේ තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනය කරගන්න. හොඳට යහපතේ හැසිරෙන්න. හොඳට කුසල් කරගන්න. හොඳට පින් රැස් කරගන්න. සත්පුරුෂ උතුමන් ඇසුරු කර කර තමන්ගේ ජීවිතේ පුළුවන් තරම් යහපත් විදියට හදාගන්න. ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න උත්සාහවත් වෙන්න. මේ නිදහස උරුම වූ කාලය අපතේ දාගන්න එපා. තමන්ගෙන් වෙන්න තියෙන යුතුකම් වගකීම් නොපිරිහෙලා කරලා හෘද සාක්ෂියෙන් සතුටක් තියෙන මිනිසෙක් බවට පත් වෙන්න මහන්සි ගන්න. හේතුව මේ නිදහස කොයි මොහොතක අහිමි වෙයිද දන්නේ. අනාගතේ මිනිස්සු අසමගි වෙන්න පුළුවන්. අන්තවාදී ත්‍රස්තවාදී කෝලාහල හට ගන්න පුළුවන්. එහෙම වුණොත් මේ නිදහස අහිමි වෙනවා. අධර්මවාදීන් බලවත් වෙන්න පුළුවන්. ධර්මයේ කියලා දෙන්න යහපත කියලා දෙන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. එතකොටත් ජීවිතේට ලොකු අනතුරක් සිද්ධ වෙනවා. දුර්භීක්ෂාදී පාරිසරික විපත් දරුණු කාලේ ඉන්න පුළුවන්. එතකොටත් නිදහස අහිමි. ඒ විතරක්ද? ඔයාගේ තරුණකම හැමදාම තියෙන්නේ. ඔයාගේ ශරීරයේ නිරෝගීකම හැමදාම තියෙන්නේ. ඔයාගේ අතේපයි හයිය හැමදාම තියෙන්නේ. ඔයා ලැබු මේ ජීවිතේ හැමදාම තියෙන්නේ. හිතන්න, මනුස්ස ජීවිතේ අහිමිෙන්න ස්ථීර වයසක් නෑ, ස්ථීර තැනක් නෑ, ස්ථීර ක්‍රමයක් නෑ. කොයි තැනකදී, කොයි කොයි විදිහට, කොයි වගේ වයසකදී උනස් මේ ජීවිතේ අහිමිෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ නිතර සිහි කරන්න කිව්වා, නත්ති මච්චුස්ස නාගමෝ, මරණේ නම් නොයෙන්නේ නැත. මරණයේ පැමිණි ගමන් අපිට හිමි වූ නිදහස අහිමි වෙලා යනවා. මරණය පැමිණි ගමන් මේ නිදහස් මනුස්ස ජීවිතය තුළ අපිට හදාගන්න තිබුණු යහපත අහිමි වෙලා යනවා. එනිසා පින් කරගන්න ප්‍රමාද වෙන්න එපා. කුසල් වඩාගන්න ප්‍රමාද වෙන්න එපා. යහපතේ හැසිරෙන්න ප්‍රමාද වෙන්න එපා. තමන්ගේ මේ මනුස්ස ජීවිතේ ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වෙන්න එපා. කවුරුත් කතා නොකරන, කවුරුත් පෙන්නන්නේ නැති ඔයාට හිමි වූ නිදහස ගැන මේ විදිහට පෙන්වන්න කල්පනා කළේ, ඔයා බුද්ධිමත්ව කල්පනා කරලා මේ කියා දීපු අර්ථයෙන් ප්‍රයෝජනය කරගනී කියලා. ඒ නිසා හිමි වූ නිදහස අහිමි කරගන්න නම් එපා. තිරුවන් සරණයි.